අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශනාංශයේ අත්අඩංගුවටගත් නයිජීරියානු ජාතිකයින් දස දෙනෙකු මාර්තු මාස 2 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ Facebook සමාජ ජාල වෙබ අඩවිය ඔස්සේ සම්බන්ධතා පවත්වමින් විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි 2කට අධික මුදල් ප්‍රමාණයක් වංචා කිරීම සම්බන්ධවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම නයිජීරියා පුද්ගලයින් වීසා නොමැතිව මෙරට රැඳී සිටමින් විවිධ පුද්ගලයන් රවටා මුදල් වංචා කර ඇති බවයි. ව්‍යාජ Facebook ගිණුම් පවත්වා ගනිමින් විදේශ රටවල රැඳී සිටින බව පවසා මෙරට පුද්ගලයින්ට ඔවුන් ව්‍යාජ භාණ්ඩ ලබා දී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මාලබේ ප්‍රදේශයේ තාවකාලිකව රැඳී සිටියේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. මාධ්‍ය ප්‍රකාශකතුමා මේ පුද්ගලයන් මේ ජවාරම ගෙන ගිහිල්ලා තියෙන කුමන ආකාරයකින්ද? මෙම වංචනික පුද්ගලයන් විශේෂයෙන්ම නැගෙනහිර ආසියාතික රටවල්වල පදිංචිව සිටින බව අඟවමින් මෙම කාන්තාවන් සමග ගනුදෙනු කර ඔවුන්ට ත්‍යාග එවීම සැලසුමක් පෙන්වමින් එම ත්‍යාග ශ්‍රේගුව මගින් මුදා හැරීම සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම වගේ ක්‍රමයක් අනුගමනය කරමින් තමයි මේ මුදල් ලබාගෙන තියෙන්නේ. මේ පිරිස කොහේ ඉඳලද මේ ජවාරම කරගෙන ගිහිල්ලා තියෙන්නේ? අත්අඩංගුවට ගැනීමේදී හෙළිදරව්ිය ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකාවේ වාසය කරමින් වීසා කොන්දේසි පවා උල්ලංඝනය කරමින් රැඳී සිටීමේ මෙම ව්‍යාජ ගනුදෙනුවල යෙදී සිටින බවයි. එක කාන්තාවක් මෙම ව්‍යාජ පුද්ගලයන් සඳහා ලක්ෂ 15ක මුදලක් පවා වැය කර සිටින බව විමර්ශනයේදී හෙළි වෙලා තියෙනවා. මාධ්‍ය ප්‍රකාශකතුමනි, මේ වගේ වංචාවන්ට අහුවෙච්ච තවත් බොහෝ පිරිසක් ඉන්න පුළුවන්. මොකද්ද ඔවුන් මේ සම්බන්ධයෙන් වහම කරන්න ඕන? ඔහුට පුළුවන් මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත පැමිණිලි කරන්න. ශ්‍රී ලංකා පොලිසිය අවධාරණයෙන් ඉල්ලා සිටිනවා මහ ජනතාවගෙන් මෙවැනි නාඳුනන පුද්ගලයන් සමග ගනුදෙනු කිරීමෙන් වළකින ලෙසත් මෙවැනි ව්‍යාජ පුද්ගලයන්ගේ රැවටීම් වලට හසුවීමෙන් තමන්ගේ දේපල අහිමි නොකරගන්නා ලෙසත් කල්පනා කරලා බලන්න. ඔබට ලොතරැයි දිනුමක් ඇදී තිබෙන බවට කවුරු හරි පැවසුවොත් ලොතරැයි දිනුම් මුදල ලබා ගන්න ඇයි ඔබ ඊට කලින් මුදල් ගෙවන්න සිද්ධ වෙන්නේ? නැත්නම් වීසා සඳහා ගාස්තුවක් එහෙම නැත්නම් ලීකිවිලි සඳහා ගාස්තුවක් ලෙස ඔබෙන් යම් මුදලක් ඉල්ලන්න පුළුවන්. එසේත් නැතිනම් ඔබට පිටරට සිට මේ වන විශාල ත්‍යාගය රේගුවේ දැනට තැන්පත් වෙලා තියෙනවා. එතනින් නිදහස් කර ගැනීමට ඔබගෙන් මුදල් ඉල්ලන්න පුළුවන්. මේ හැම එකකදීම වෙන්නේ ඔබට යම් දෙයක් පොරොන්දු වී ඒ ලබා ගැනීමට නම් යම් මුදලක් ඔබෙන් ඉල්ලීමක්. ඔබට යම් දෙයක් දෙන බවට පොරොන්දු වී ඔබගේ මුදල් ඉල්ලීමක් සිද්ධ කළොත් මුදල් තැන්පත් කිරීමට ප්‍රථම මේ ගැන හොඳට කල්පනාකාරී වන්න